ජයගමු ශ්‍රී ලංකා අප්‍රේල් 20 සහ 21 මන්නාරම නගරසභා ක්‍රීඩාංගණයේදී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද පෙරවරු 10.17ට යෙදී තිබෙනවා. ශ්වේත වර්ණයේ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දෙවුල්පත්ද පහට ඉඹුල්පත්ද තබා දෙවුල්පත් යුෂ මිශ්‍රණානුද ගාස්නානය කිරීම මැනවියයි අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ සඳහන්. සෞඛ්‍ය සම්පන්න ජීවිතයේ සුරක්ෂාව පදනම් කරගෙන අතීතයේ සිට හිස්තෙල් ගෑම සිදු කරන බවයි ජනශ්‍රුති පර්යේෂක මහින්ද කුමාර දලුපුත පැවසුවේ. හිස්තෙල් ගෑමේදී අපි සම්මත පිළිවෙත් අපි කවුරුත් දන්නවා. අපි පොදු විවාහාරයේ කියන්නේ කතේ විස්තර 220ක් ආවඩා ආයිබෝවා කියලා කියන්නේ අපේ තිර ජීවන සුරක්ෂාව. එමත් නැත්නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයේ සුරක්ෂාව පදනම් කරගෙන තමයි හිස්තෙල් ගෑම කරන්නේ. එතකොට තෙල් ගෑමේදී ගමේ පන්සල කේන්ද්‍ර ගත කරගන්න එමත් නැත්නම් ප්‍රභූවරේ ගෝ වේදනක් කෙනෙක්ගේ නිවසේදීත් හිස්තෙල් ගෑමේ කටයුතු සිද්ධ වෙනවා. මේදී වැදගත් වෙන දේ තමයි අපි මේ තෙල් විදියට අපි ගන්නෙ තෙල් ලැබුල් මංගල්ලේ කියලා කියනවා. එතකොට මේ ශාකසාරවලින් තමයි දේශීය ඔසුගුණාකාර සියල්ල අපි ගොඩනගාගෙන තිබුණේ. එතකොට මේ පයට ශාකපත්‍ර පෑගෙන්න තියෙනවා. හිතට ශාකපත්‍ර අපේ දැවටෙන අවස්ථාවක ශාකයක් යට පන්සලේ බෝධියට නුගගහක් යට හෝ ශාකයක් යට තමයි හිසතෙල් ගන්න. ඒක තමයි සම්මත පිළිවෙත. අපි සාමාන්‍යයෙන් නිවසක් හෝ වහලයක් යට ඉඳගෙන හිසතෙල් ගන්නෑ. ඒක චාරිත්‍ර පිළිවෙත නෙමෙයි. හිසතෙල් ගෑමේ චාරිත්‍රය සම්බන්ධයෙන් ජනශ්‍රුති පර්යේෂක මහින්ද කුමාර දලුපොත වැඩිදුරටත් මෙලෙස සඳහන් කළා. ශාක යටතේ ඉඳගෙන හිතේ ගන්නකොට ශාක පද්ධතිය හා සූර්යකේන්ද්‍රීය සම්ප්‍රදාය ඇතුළේ අපි කියනවා මේ සූර්ය ශක්තියෙන් උරා ගැනීමක් තියෙන. එතකොට මේ ශක්තිය තමයි පෙරලා මේ පුද්ගලයාට ආරෝපණය කරවන්නේ ඔබගේ ජීවන පැවැත්ම තියෙන මේ සබහ දහමේ පදනම මත. එතකොට ඒ නිසානේ දැන් මේ තෙල් ලැබුල් ගන්නකොට හිසේ මුදුනට ඒකට අපි කියනවා තෙල් වල කියලා කියනවා. තෙල් වලට තමයි මේ තෙල් ඇඹුල් සියල්ල ගන්න. එතකොට හිතේ මුදුනත් එක්ක. එතකොට ඒකත් එක්ක ශක්තියක් වෙනවා. මේ වගේම තමයි හිසතෙල් ගෑමෙන් අපි නිරෝගී සුවතාවය ගොඩනගා ගන්නවා. අනිත් පැත්තේ මේ ජ්‍යොතිර්වේදී සම්මතයන් තියෙන පළාත් බද චාරිත්‍ර ගණනාවක් තියෙන වැදගත් දේ තමයි අලුත් අවුරුද්ද උදා වෙලා හිසතෙල් ගානතුරු හිස ස්නානය කිරීම තහංචයක් විදිහට අපේ පැරණි සමාජයේ සැලකුවා. එතකොට තෙල් ලැබුල් ගාගෙන ගිහිල්ලා ඊට පස්සේ අලුත් අවුරුද්දේ හොඳ හැටියට නාල කියලා පිරිසිදු වෙනවා. එතකොට මේ පිරිසිදු වීමත් එක්ක සෞඛ්‍ය සම්පන්න ජීවන පිළිවෙතක අවශ්‍යතාවයන් තමයි මේ සංස්කෘතික භාවිතාවන් මගින් ගොඩනගාගෙන තිබෙන්නේ. මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයේ හිස්තෙල් ගෑමේ ජාතික උත්සවය වත්තල හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කරන බවයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පැවසුවේ. හිස්තෙල් ගෑමේ උත්සවය සඳහා අවශ්‍ය නානු සහ සිංහල අලුත් අවුරුදු ලිත දේශීය වෛද්‍යවරුන්ට සහ සියලුම විහාරස්ථාන වෙත ලබා දී ඇති බවද දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පැවසුවා. මේ අතර ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේදී මෙවරද හිස්තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරනවා. විහාරාධිපති ආචාර්ය අලුත්නුවර අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉපැරණි නාශ්‍රී බෝධිය අසලදී හිස්තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරන බවයි ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ දායක සභාවේ ප්‍රධාන සංවිධායක දයානන්ද සිල්වා පැවසුවේ. ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික පවත්වනු ලබන හිසතෙල් ගෑමේ පින්කම අද 10.17ට යෙදෙන සුබ මොහොතින් කෝට්ටේ රාජමහා විහාරස්ථාන ඉපරිණි නාශ්‍රී බෝධි අභියසී විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ඉතාමත් උසස් සන්දුවෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කළා. මෙම සංවිධානය කරන්නේ කෝට්ටේ රාජමහා විහාරස්ථ දායක මහා සභාවයි. කෝට්ටේ මිරිහාන පාගොඩ වැද්දගාන යන සතරගම් වාසීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙම මහා පින්කම අලියතුන් සියලු දෙනාටම ඒ සුබ මොහොතින් ඉස්සෙල් ගෑමේ කටයුතු කරනවා. කවදත් නෙත් FM අපිට පූර්ණ අනුග්‍රහය ලබා දෙනවා. මෙවරත් ලබා දීම ගැන ඉතාමත් සතුටු වෙනවා. ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේදී අද සිදු කරන හිස්තෙල් ගෑමේ චාරිත්‍රය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ද අදහස් පළ කළා. ආරෝග්‍ය පරමාලාභ ඒ ලාභය නිරෝගිකම සිහිපත් කරමි. සන්තුෂ්ටි පරමන්දනං සිත් තුළ ඇති වෙන ලොකුම ධනය තමයි සතුට. නිරෝගී භාවයේ සැරසෙන්න විශේෂයෙන්ම
හිසතෙල් ගෑමේ සවය අතීතේනම් මේ දක්වා දිගටම කරගෙන යන චාරිත්‍රය. නිදුක් නිරෝගී භාවය එවැගේම උතුම් මිනිස් ගුණධම් සිත් තුළට එකතු වෙන කාල පරිච්ඡේදය තමයි අලුත් අවුරුද්ද. ඒ නිසා අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ පූජෝත්සවය අප ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ සිදු කරමින් ඔබ හැම දෙනාටම දළදා සම්බිගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ වැඩවාසය කරන ලබන මහානුභාව සම්පන්න සම්මාල් බණ්ඩාර වැඩිමුණ දේවානන්ද දේව ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. නිදුක් නිරෝගීව මානසික සුවයෙන් යුක්තව ජීවත් වෙන්න හිසතෙල් ගෑමේ පූජෝත්සවය සිද්ධ කර මුළු ලොවටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එසේම නෙත් FM එකේ සියලුම අපේ කාර්ය මණ්ඩලයට දළදා සමිති පිහිට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.